ජාත්‍රවාද විියෝහයක් තුළත් මේ පරිසර විනාසය වෙනවා. ඉටවස්සේ ඒ ආධිපති වියූහයක් තුළත් මේ පරිසර විනාසය වෙනවා. මොක හේතුව තමයි ඒ දෙක්ක බැදිල තියන ආර්ථක ප්‍රශ්යක්ත් එක් මෙම නැත්තම් මේ නවලිබරල් ආර්ථික සැලසුම් මේ බැඳිල තියෙනවා ඉ මෙට මේ හිද තමයි අප මේ ප්‍රශ්නය ටිකක් වවෘර්තව සාකච්ඡා කරන්න ඕේ මේක සීමාවක් පි දාගෙන සාචාර යොත් එෙ පොඩි ැටලුවක් තියෙන ඒෙහිද ම මේ සීමාව පොඩ්ඩක් ොළුල් කරගන්න උත්සාරවා. ඒ සීමාව පුළල් කරගෙන තමයි ම මේ සාකච්චාවට පිවිසේ අප දැ මහිතන් මේ වර්තමාන රජය බලයට පත්වනාට පස්සේ නිකං සමාජගත වෙලා තියන මේ පරිසර විනාසේ වැඩීද කියලිවර වෙලා එම නැත්ත මේ වනන්ත්‍ර එඩි පිළි කරන එක වැඩීද ඉන් මීට ඉස්සෙල්ල මේ වගේ සිද්ධ වුන් නැද්ද සහහි ඉටස්සේ මීට ඉස්සෙල්ල මේ වැදි සංවර්ධන ක්‍රාවලින් සිද් වුුණේ නැද කියන අදහසක් පුඩ්ඩක් සමාජගත වෙන්න බලනො නද එතකට දැන් සමහර වෙලාවට ඒහින් දම අපිට ෝදනා කරන්න හරි පහසුයි මේ දැන්තමයි ගොල්ලු කෑගහන්න මී ස්ල කෑගහන් නෑගේ දහසකුත් සමාජ ගතයනවා. මෙ මේකත් එක බලනකොට අපි මේ සාකච්ඡාව එකකක් වෙනස් පැතිකඩයන් කීපයක් එක තමයි ගෙනියන්නවෙන්න දැිදන්නවා වර්තමාන රජය බලයට පත්වනාට පස්සේ පලවනියම මේ ස්භාවික සම්පත් එක්ක තීන්දු තීරණ ගත්ත කන වැදිම තීද තරන ගතේ ය ීති අධිපත්්‍යය සම්ූර්ණයම බිඳවට අස්ථාව තම මහිත ොල න්න ප . විශේෂෙන්ම පස් වැලි සහ මැති ප්‍රවාහනය කරන්න තියෙන බලපත්‍ර අහෝසි කිරීම කරා. ඒ කළේ විශේෂය අපි දන්නවා කැිෙනට පණ්ඩලේ විසින් ගන්න තීන්දුවක් මත. අපි දන්නවා පාලිමේන්තුවෙන් සම්මත වෙච්ච අ පනතක තියන බලතල කැබිට පණඩලේට බෑ වස් කරන්න කැබිෙනට ප්ඩලේට ඕන දියටට ඒ වෙනස් කරනවා අන අනිවාරයෙන්ම පාර්ලිමේන්තුවේ පනතක් සම්ශෝධනය වෙලා හෝ එම නැත්තං අලුත් පනතකින්. න ්‍රාවලිය මන ත ප්‍රාන වශයෙන් පනත සංශෝධනය කලා සිදවෙ වන්න ඕන ්‍රාවවලිය. එතෝ ඒක සම්පූර්ණයම බිදවැට්ටුව. විශේම කැිනට පන්ඩලේ විසින්ති න්දුවක් කරගන්නවා ඊට පහෝදායින්දල මේ ක්‍රාත්මක වෙන ත්වයට පවර්තනය කරන. ඉරිවස ඒ එක ටින අධිරන ක්‍රියාවලියට යන්න වන. අධිකරන ක්‍රාවලියට ගයාට පසේක නැවතවරක් ආකාරෙන්ම තහවරුුණ ම ගැටලු වෙලාතියෙන්නේ එතදී ලොකු හඬක්කාවනෑ සමාජය තුළි. හේතු මයිද සමාජය පිළිගන්නවා දෙයක් මේ සංවර්ධනය සඳහා මේ වැලි පස් මැටි අවශ්‍යයි කියලිවෙලා. එතකොට ඒ කාලවක්වානුව තුළදී අපිට තනියෙන් අරගල කරන්න වුණා මේක තත්ත්වය වලක්ව ගන්න එතකොට අපි අරගල කිරීමේදී අපි පාවිතා කරපු කරුණු කේපයයක්ත් තිබ්බ පාරිසිරික පැතිකඩ විතරන්නනෙමේ. මෙත නංවර්න ප්‍රවේ පැති කොුත්ය මොකද හේතු තම අපි දන්නව සීම සහිත වෙච්ච සම්පතක් අපි අසීමිත ලෙස වැරදි විදියටට අවභාවිතා කිරීම හරහා සම්පද බිඳ වැටිලා ර්මාන සහ අනාගත්ත සංවර්ධනය කියන දෙකම බිඳ වැටෙනෝ එතොට ඒ අපි සාකච්ඡාවට ලක්කරපු එක පැති ගඩා ඉට පස්සේ රටේ නීති ආධිපත්යගේනක එදොට අනපනතක් කුල්ලංගනය කරමින් ක්‍රියාත්මක වෙන වියහයක් විධහයකයේ හෝ හෙමනැත්තං විශේෂෙන්ම කැමිටදෙ වින් තීන්දුවක් කරගීම හහා ක්‍රියාත්මක වෙනවායි කියන්නේ අප ට නී ආධිපත්තිය බිඳ ටෙනවා. පි ිසින් පාර්ලිමේන්තුට ලබාදීපු වස්ථාදායක බලය ර්න ල්ලගන ව මක් සිද වෙනවා තොටඒ එක පැතිකඩක් නීති ආදි පත්ව කිය බිඳ වැට්ටීම කිය අනි පැත්ත මේ ප්‍රාත්‍රවාද විය්හයේ බිඳ වැට්ටීම අපි දන්න රට ප්‍රාත්‍රවාද විය්හ කියන්නේ අනිත්තයිගේ කියැන වැඩ බහතර මතත් එක් ක්‍රියාවලිය ගොඩ නැගෙන්ඩ න. එතොට මේ ජවාරම් කාරි කඩ්ඩායම් කීපය එක ඕමනාවන් ඉටුකිරීම සහහතමයි මේ ක්‍රියාවලිය ගොඩ නගන්න අන පලත් සංශෝධනය කර එතකට ඒ පැති කඩකුත් තියනෝමකි. ඒෙ ට මේ පැ ටව සල් මතක්ක මයි පරිසවේද විද එමල පරිස ක්‍රියාරය ද අපි මේකට මැහත්වන්න හැබැයි මැදිහත්වන කොට ලාලක්කානුව තුරද අපිදක් සිදවාකාරයින් ලොකුවට මේ ඒකන් අපි සිවිල් සමාජය ගත්ත් අනිත් ක්ඩායම් වල දායකත්වයක් එන්නේ නෑ. මොක හේතුව තමයි ඒක එච්චර දේශපාලනිකව ගන්න බෑ පක්ෂවලටත් ක්ඩායම් වලට ගන්න බෑ. මොද ඒගොල්ලෝ මේක දකින්න එක සීම සහිත පැතිගඩකි. ඉද තමයිඒ එක ගැටලුව මත්තු වයි. දැ හොම හි ිව ලාල එක අවස්ථාවක් කියෙනවා අප ඔය පහදදස්සක කියන චක්‍රලේකේ සංශෝධනය කිරීම සංජීකිව්වාගේ පහ චකලයකේ සංශෝධනය කල් ලිවර වෙලා මේ වනන්තර් විශාල ප්‍රමාණයක් උත්සා කරනවා මේ විවිධ භාවිතාවන් සඳාලාග ලබාග ඇ එතකොට මේක ගත්තත් මේකෙත් පැතිිකඩත් ගැනාව යන ද මේක පැති ටක් කියයන මේ නීති අආධිපත්ය කියෙක ද මොද හිතුව තමයි ඇතම ගත්තොත්හෙමදැම ම ත සාකච්චා කරගෙනයන්න මේ පහදදාසක කියන චක්‍රලයකයක් ඇතටම වැඩක්න අදවනවිට දක කුට හන පුලන් දැන්ගතකට මේ දැන් මේ පරිසරවේද එහෙමඳහන් කරන්න කියලල්ලා දැපි නීති අත් එක් බද් කල ගත්තහම පහ දාසක කියන චක්‍රලයේ එන්නේ ඇතටම මුලින්ම තිබ්බේ පහ අනුවට කිය චක්‍රලේය. පහනුවට කිය චක්ක්‍රලයකයෙන් කළේ කියැ මූලිපය යැ ඉදා සමසය හැත්තකනංලදී වනසංග්‍රක්ෂණ ආඥාපනතට පැවරවා වියලි කලාපේ තියෙන වනාන්තරවලින්නම් හෙක්ටයාර් මේ අක්කර පන්සයකට වැඩි වනන්තර සහ තෙත් කලාපේ අකර පණහට වැඩ සියලමු අනන්තර වනංරක්ෂ ආඥානතට පැවරුවා. එක රක්ෂි නවන රජයට යිති ඉඩම් විදියට තියනෙන. ේක්‍රියාවල දදි ලොකු ගැශලුකාරි තත්වයන් එනෙකොට විශේෂමවය ජාධිපති කාරිසාදක බලකායි නිර්දේශමත එදස්තමසය අනු අටේදී පහ අනුවට කියන චක්කලයකේ හරහා කර වියලි කලාපේ අකර දෙසියකට අඩුවනාන්තරත් වැඩි වනාන්තරත් තෙත්කලාපේ අකර විස්්සට වැඩි වනාන්තරත් සියල්ල ම වනං්‍රක්ෂ ඥාන්තටයට අ ත්ක. ඒ හම ද ට ගැටල ත්වය ැක ජනධිපති රසාදක ලකයි නිර්දශ දුන්න නිර්දශමත තමයි පහදසක චක්කලයක පහදදාසයක චක්කලයකින් කරන්නේ සියලූම පාදේශයකම් ස දිස්ත්‍රික්ලේකම් සතුවතියන සියලුම රජයට අයි වනන්තරයි ඩම්ටික පවරනවා පන සංරක්ෂ ආඥාපනතර. ඒක පනතේ විවිනිවගන්තයට අයටතර යටත් කරන්න. එට ඒ අටත්කලිබරලා ඒ සියලු දේවල් පරි පාලනයට ලක් කරන. ඒ ද පැල් නට පොඩි ගටලුවක් න මහර ම් ප්‍රදශලයකලට දිස්ශ්‍රිලයකම්මට පපත්ත යටත දෙන්නබ හිදක දෙදදාසයි කියල චක්‍රයකයක් කරහ ජන් ප්‍රාදශීලයකම් සාධස්්‍රිකලයකම් යටට නැවත ව වනතර නෝන රජටයිති ඩම් සියල්ලම් පවරනවා. ඒවිමයි ට පසට වස දෙදහස් නමේදති පරත සංශෝධයරන වනංරක්ෂණ ආඥාපනත අවසාන සංශෝධනය දැන්ටඇවිල්ලතිය ඒ සංශෝධනයදී. අ රජයටයිති සියලුම වනන්තර ඩම් වනංරක්ෂ නාඥාපනති විසිවිනි වගන්තයට යටටත් කරල ද. හිද දැන්ආපහු අ පහ දෙදදාසක කියලා චක්‍රයකයක් අවශවෙන්නේ නෑ. නයිතික තත්වේ. ැබෑ අයිතික තත්ත්වේ. නමුත් මේක සමාජය තුළ අපි මැදිහත් වෙලා කරපු මේ අදහස් දැක්වීමක් එකක ගොඩනැගිල එන්න පටන්ගත්තා. හැබයි ඒකත් එක්කම ඒවැ අරගත්ත වැරදි මතවාදේ තමයි මාජගත කරපු වැරදි මතවාදය තමයි නතාවට සහ මේ විශේෂෙන්ම මේ රාජ්‍ය ආන්ත්‍රනය තුළට ගීපු බලපෑම් ක්‍රියාවලියේ තමයි. න්තර එලි පෙි කරනකොට රජයිති වනන්තර එලි පෙිරනකොට මේට නීතිය ක්‍රියාත්ම කරන්න බැහැ කියන අදහසත් සමාජගත කලා. නමුත් සැෑට ගත්තුත්හම මෙෙම ගැටලුවක් නෑ දැනටත් නීතිය ආකාරයම තියෙනවා මකද පහදිදාසයක චකලේගේ දැන් ඇතරම වැඩක් නෑ. ඒ සංශෝධනය කළත් බල රහිතයි.දක අප අධිකරණයට ගීලති. ඒකත් එක් මොක්්කොල දන්නවා දැන් චක්‍රයක් කියලා කියන්නේ පනකට ගොඩ පල් හැ න ේද මුලින්මි ආණුම් විවස්ථාවට පස. ැන් අපි කියන ෝඩිනන්සේම නත්තන් ආඥා පනත් පනත් ඊට පස් එතනින් පස්සේනවා ප්‍රඥ්ති පාද පලත් සබාවල ප්‍රඥප්ති ට ප පාදීශ භාවල අපි පළත්පාලන අඇතනව අු නීතියවා ට පස ෙතනිින් පසේ මයි යම් කිසි පරිාලන වියෝහයන්නිවරදි පරිදි ගොඩන ගන්න තමයි චක්‍රලයකේ චකලයක ැලක කියන් නීති අපි ගත්තහ පහලම මට්ටමේ තින්. එතට පහල මත්ත මේ තියන එකකට අනපනතක තියෙන ඒ සංශෝධනය කරන්න බෑ. එන්දා දෙදස් න ං ද ව න ක්ෂ ඥාන ංශෝධනය වෙනකොට තියෙන ත් ආකාරෙන් පවත්තින එක බෑ මේ එක දෙදා විස්්ස කියන චක්කලයකෙන් සංශෝධනය කරන්න. හැබැයි සමාජගත කලා දෙයක් ඒ සමාජගත කරපු දේ තමයි මේ වනන්තර එලි පෙහලි කිරීම කියනක මේ මේ නීතියෙන් සුරක්ෂිත කරලා දුන් වගේ අදහසක් සමාජ ගත කලා ඒ ර හම ද දනට අන්තර ලිෙහිිකිරීමම් දරුණ මටමට පරිවර්තන වී මේ පරිර්ත ව තයි මේ කැේ රාජ්‍ය. ්‍රතිපත්ති මේ වශය ට යොම ලබාදනවා අන් එතන මයි ඉන ගැටලුවදී. ඉමතරව සමජ තය ද ද පහග වස් ටිකේමි ැක්ක එක කළේ මේ සමාජ තයයක් හදනක නත එලි පිරීම ගක සාමානිිරනය කළ ඉතමතර දැ පි න්න ක්ෂිත වනාතරද ගම පි රක් රහරනවා ඒ තමයි ජනතාවට අදහසක් ලබා දෙනවා රක්ෂිත වනාන්තර තුළ මනව නවාසඇතුු මොහරි මනිසාගේ භාවිතාවන්තයනවා ඒව භාවිතාවට ගැනීම ගැටලුවක්නේ වගේ අදහසත් සමාජගාත කරනු. සමාජගතල ඒට අවස්ථාව ලබාදනවා ඒවා තින ඉඩම්මල්ලන්න හැයිි වදුරට ඒ බැලු හම ගැුර ිහිල බැලුවන් පේවා ඒ සියලුම දේවල් එක්ඉන්නේ ජාවාරම් කාර ක්‍රියාවලිය ඇැවදදාාරන හට පන් ත යගොල පවගේ දවස්සර දැකව දහයග බේභූමිය ෆස්බු ම නිතර ්‍රියාවන දෙක්තමයි දහය කලා අබැබූමී සිද්ධවෙච්චි ක්‍රියාවලි. දන්න ඩුල ජාතිත වන ්‍යයන ද ඉහල තින බෝගපට්ියේ ප්‍රේශයට අලිගමන්කර ප්‍රධනම අිමංකට මයි හයග අිමංකට කියක දමීමනකොට එක ලොකු ජවාරම්කාර පරිසක් ඒක ඉන්න පිටි පස්සේ මුොද හිතුවතම අපිදන්නවා එ පැත්ති ඉන්න විශේෂම ජගත්පු ශකුමාර ඊට පස්සේ විමල් ගලගමාරච්චි ඊළඟට ගත්තහම අපි දන්නවා මේ සශෂයන් රාජපක් ගුලුත් එක් ඉන්න ක්ඩායම් සියල්ලම එකතුවෙලාතමයි ජාවාරම මේවන්. ජවාරම් කාර කණ්ඩායමට වූමනාවන් නිෂ්ි කරන්න තමයි අර ගම සමඟ පිළිසඳරක් කරහා අවස්ථාව දෙන්න. ඇැවෝක පැතිකඩක් තමයි මේ සමාජයට පේන පැතිකඩො මංකිවේ හැ ෝක යන ොත්තන හ තින ගැඹු පැිගතමයිට ඩ වෙනස්. අපිට පේනෙකෙන් එහ තමයි ඉතුර දේවල්ටිකති. ඒ තමයි මේ ගම සම්ග පිළිසඳරක් වැදසටහන්සා මේ වගේ සමාජගත කිරීමම් හර ප්‍රධාන ක්‍රියාවලිය තමයි අදවන විට අපි දන්නවා ලංකාවේ අති දැවන්ත ප්‍රමාණයකින් ගත්තහම. වනාන්තර ඇතුළුව ඉඩම් මහ පරිමාණයෙන්ම සමාගම සතුකරන යාන්ත්‍රනයක් ගොඩනංගල තියෙනවා. දවදදාරන කට අප උදාහන විදිහ ත්තුත්තේ මේ වෙනකට අපිදන්නවා පැල්ලත්ත සීනි සමාගමට අක්කර හද්දාහක් දෙනවා.ඒ අකර හද්දාහ දෙන්නෙත් ඉතාම සුවිශේෂී කලාපයක් ය දෙමලිය වන්දම කියන ප්‍රදේශයේ. එකන්නේ උමවයයටේ හදපාන්නගල වැවේ ධාරිතාාව වැඩිකල්ල එක හරදියවර සපයන කලාපයට තමයි ඉඩන්ටිකතයි ැන් පැල්ලත් සිනි සමාගම දේ ඒ මතෙක්කාල ිනිස්සේ වතුරට කියනම්ලාග ටේ එක කලාපය යල මහ දෙකන්නන්නේ වවාග කරන්න ද මනිසුන් එදන්න යන හෙන් වගේ කර ඉඩන් ි දැ ම පරිමාණයෙන්ම පැල්ලත් සිනිසාගමටි ලක්කරහත්දා. එතකොට අර ගම සම පිළිසඳරක් වැඩ සටහන හරහාර ජනතාවට රක්ෂිතවල ඉඩම් බෙදනකොට ජනතාවගේ ප්‍රතිවරෝධතාව මොක දේෙ අර ජනතාව කිය ජවාරම් කාර ක්ඩායම් මේ ප්‍රතිරෝදධතාවයදක්වන්නේ. මාන තාව ම ප්‍ර වරදධ දක් න ප්‍රමා හරි මාඩුව අප දන්නවේ සාමාන්‍යෙන් තත්ව මාජන අප පශවවි ස මාජ ත්වය පිදන්නවා. එතකොට ඒ කණඩායම්ටිකට අර ඉඩන්ටික බෙදුවට පස්සේ අර මහපරිමාණයෙන් එන්න බලපෑම එන්නේ නෑ සමාජය තැවඒ පැති කඩ දැපිගත්තේම තව පැත්තක් ත්තොත්ේ මේ වන විට ඔවගේ මහපරිමාණයෙන් ඉඩම්බෙදන ප්‍රදේශයක් තමයි පොන්න්නරව දිස්ත්‍රිකය කන්ද කාඩු ප්‍රදේශයේ විශේෂ මහවැලිකන්ගේ පිටාර තැනනිවෙච් තකන ාර ත න අනි පැත්තෙෙන් මාවතයේ ජාති ව නොද්‍ය න ත දකඩ තෙද්බින්සා වනන්ත්‍ර පද්ධති අකර අදාස් පන්සිය මේ වනකට කොටස් වඩ බෙද මහපරිමාණ ව්‍යාපාරිකන්ට බෙදනෝ. ඒ කර ලොක ෙටලු කා රි තත්වන් ගණනාවක් මේ වන විට උද්ග වෙින් යවා නමුත් එන්න නෑ ොකු බලපෑම් ක්‍රියාවලිය ඊට එරෙහිව. මොකද දම සමඟ පිළිඳර කරහා අර සුළු පරිමාණයෙන් මිනිස්සුන් සන්තර්පනය කර තියන්නේ දැන් එන්නේ නෑ ප්‍රතිවිරෝධාව. ප ත්හ ො රද රාපුර දිිශ්‍රික්කය ඒට පස්සේ ොරාගල බදුල්ල මේ ප්‍රදේශවල අපි දන්නවා කුෂිගර්ම දෙපාර්තමේන්තු මගින් ඉල්ලල තියනවා අක්කර අසුදාහ කැන හෙක්ටියර් ස්දාක් බඩීරග කර සාග න ක් ාමේ න ක් ාමේ ම් පෙන් වාා ර ොන්රාගල දල ත්‍රික්වට ඩම් පෙන්න්න කිය ැ ඉඩම් පෙනම න ගම ට ම් ේ දමියය. ඇ ගම සමක පිරිසන්ඳර කරහා අර සමාජය සාමාන්‍ය පපුරවැසියංව නිදා ගත කරලා ැ අවට එන්නේ නෑ ප්‍රතිවිරෝධතාව. අපි දන්න ඇවන් ගාඩ් සමාගමත්තයක සබන්ධ වෙන අලුත් සසාමාග තමයි එව ඇැගරු සමාගම එවන් ඇැකරු සමාගම හ ලිස්දාහ කිින්රන බඩි ුුවගා කරන්න. එතොට එකට අවශකන ශ්‍රමය අරගන්න අපේ ඇැඳවියන්ගේ. එගළලු පාවිචි කරල තමයි මේ බඩින ගගාව කරන්න එතොට ඒ පල්ලට ප්‍රෙක්්ක් කරන්න මූි ව්‍යාපතය කරන්න අකර පන්දාහක් දීලාතියවා. පලවෙනි අදිය දැයික කරගෙන යනවා. ඊටමතුර අපි දන්නවා අකර හැට දෙදාස් පන්සීය මොනරාගල බදුුල්ල සහ පාරකයෙන ස්ත්‍රික්ක තුනේ. අයෙම්ම සෝල්ඩින් ඉට පසේක හුල්කාර සමාගම එම තැකට යෝජන කරන සමාගම තමයි සිංගපපුර සමාගම වෙච්ච ගැසල්වෙෙන්ච සමාගම අකර හැට දෙදස් පන්සීය. එතොට දැම් මේක මේ අරගන්න සියල්ලම අරගන්න මේ ගොවිජනතා වර සංජීව ඉස්සල සඳහන් කරවගේ හේන් වගාර ඉඩක්. ඇත්හ වාරපුට දැන්හෙන් වග කිය ඇතට ඇත්තහෙ ගවන්න ේ දැන්හේව ග කියල කියන්නේ. ස්තර බෝගයක් පවෙච්ච බඩේරු වගා කරන ඉඩම්වලට සහ ඉතමතරෝ කෙල් වගාරන ඉඩම්වලට මයි දැහේ ගී කියල කිය. ඇතම හෙන් වගාව කියන්න ඒ හිට වැඩිය ගොඩක් කෙහගගේ ක්‍රියාවලිය. එකොට න්න මේ ඩම්ටි තමයි මිනිසුන්ගේ අත් කරගන සමගම්වලට දෙන්න. හැබයි ඒක ප්‍රතිවිරෝධතාවනක වලක් වන්න මෙ මේ වගේ ක්‍රියාවලියයක් එලාගෙන යනවා. ඒලගේ තම දැ පි ව ක ඩාය ේ හ ගන කොට. අපි ෝගේ කණඩායම්බල තියනඒ මතේ එලියටේනක ලක්ව ඕන කන න්ත්‍රයේ ගඩ නගල අනි පත්තේ ශක්තිමත් ඒනක පැත්ත පි ග වි ස විධානල පාපතිවර ඇතු නෝජිතය ගන්න ඉවරවෙලා ළඟට ගියන වැඩ පිවෙලක් නන්ත එලි පිර කියන එක මේ බොරුවක් සමාජ ගත කරමින් යන්න. මේකත් අව පැත්තකින් එලාගෙන යනවා. එයාකාරෙන් එතකට සමාජය තුළ මේ සංවර්ධ විරෝධී ත්වයටට පරිසවේදී එම ැත්තමේ සිවල් සමාජ ක්‍රියාකාරකෝ පත් කරමින් යනවා. ඒ රහ තමයි මේ ක්‍රියාවලිය ශක්තිමත්ව මේ භූමිය තුළ එලාගෙන යන්න අපි දන්න මේ වනාන්තර ඇතුළු මේ ඉධම් ටික මහා පරිමානෙන්ම මේ සමාගම් සතුකරන ක්‍රියාවලිය විරක් නෙම අදවන විට නිතමතුර අප රටේ ස්භාවික සම්පත්වෙච්ච දැ නැගෙනහිර කලාපේ මේ වෙනකොට විශේෂෙන්ම ඉල්මනයි රටයිල් සහ සර්කෝන් කියන මේ කනිජ තියන සම්පර්ණ වැලි වැටික මේව විට සමාගමවලට දේ ඉන්දයානු සමාගමවලට ජයන ගම් දෙකටැම වනට නැතර වැලිටම්පූර්ම දීග යනවා. ක ්‍රරුම යිදල ඒක විහිලා තියෙනවා ප්‍රධාන වශෙන්ම පානම දක්වා. දැහකේ කෝමාරි ප්‍රදේශ විශේෂම මේ කෝකිලා ඇතුළු ඒ කලාපේ ඉඩන්වැලිවැටිය ලබාදන්නී ඉන්දයානු සමාගමකට මේ වනවිට පරිසර බලපෑ මගින් වාර්තාවකු සස් කලතියන. දගේ මසේ වාර්තව සත්කල ගේ ිතුන් දැ වරුණ මහ නාදහසදක්ව තිය කාලවීමාව. දිය තම අ ගන මතුර පි දන්නවා දැන් මේ වෙනකට මාගම කිරින්ද එක සම්පූර්ණ වැලිවැට තියෙනවා කිරින්ද ඉදල පටන් අගත්හම් ගොඩවායදක් කිලෝමිට විදෙක් දිගයි සම්පූර්න වැිවැටිය. තො මේ වැලිවැටිය ප්‍රධානශයෙන් තියන ල්මනයිට ඇතුලුව රටයිල් ල්මනයිට කියන ප්‍රධාන කළිජවර්ක ැ මේ ව විට ඒකච ඉන්දයාන මාමට ලබාදීලතියීම.ඒ ලබා දුන්නෙත් දෙදා සයසරය හදපු පරිස ලපෑමැගේින් වාර්ාව පදනම් කරින්. රම ති ලෙිලත් නමුත් ේකද බදල න දක නකන ක්‍රාාවල සිද වන දන්ගේ අතරතුරින්න්තම පහුගදවස්ල රංගයක් දක් කවදම වරන්සිහිල්ලවෙල ප්‍රතිවිරෝධතාවය දක්වන්නහිල් හ කියලා එමයිඩියටන පොඩ රංගනයක් න ලැබන මොදේ රංගනත් අපිට මේ අර තුරද දකි හම්බෙන. දේක ොම දාහරනය තමයි අපිඒ වගේ දක් හොඳ රංගනයක් දක්වස්ථාව තමයි ගින්නල් වලා ග ්‍යාපති. ගි නිල්ලාලග ව්‍යාපෘතියේදී ප්‍රධාන වශයෙන් සමාජයෙන් ප්‍රතිවරෝධතාවේ වලක්වීම සඳහා පාවිච්චි කරපු ක්‍රියාවලිය තමයි මුලින්ම කිව්වා මේ ව්‍යාපෘතියට අදාළක චමන්රාජක් සැවිල කියනවා මේ ව්‍යාපෘතිය හදන සිංරජය ඇතුළේ වැවද් දෙක් න සිරජ ඇතුළ පොඩි ව්දක් දල තමයි මේ හම්බන්තුර ජනතාවට වතුර නෑ හින්ද වතුර අරගෙන යන්න තමයි මේ කරන්න ගෙලි වෙල්ලා. ඇ සිංහරාජයෙන් පොඩි නන්ත්‍ර ටිකක් පැපෙනයි කියලා කිව්වා තවරදැ හැමෝමටන් ගත්ත මේ එකකට විරෝධතාවය දක්වන්න. ්‍යාපතිය කියන්නේ ොකක්ද කියලා දන්නෙත් නෑ ඒක අරමුණ මොක්ද කිය න්න හැබ අ සිංරාජය කැපනවා කිව හටියම ලක පිරිසක් පටගත්ත ඒකට සමහරු යුනස්කෝයකට ලි්වා සමහරු මෙහි අරගල කරන්න පටන්ගත්ත සිංරජය කැපෙනවයි කියලි වෙල්ලා. ඇබ ඒට පස්සේ ඒ කොඩ්ඩක් මේ මතුවෙන්න ඇදල වෙල්ලා ඊට පසේක යටපත් කරලා කිවවා අපි සිංගරාජය මේක කරන්න කියලිවෙලා. අපි තාාවම පැදිව දැනගෙන හිට මේ මේ ඉතාම සැලසුම්සාගත රංගනයක් කියල වෙල්ලා මොකද හේතුතම අපිදන්නවා මේ ව්‍යාපෘතිය සඳහා හැදුව සැලසු තුලා. ඉල්ලලාග ව්‍යාපතිය සදා. එමත් ගින්ග නිල් වලගගේ වතුරට හම්බඳොලට ගෙනන සැසම තියන ව්‍යාපති තුනක් හැදවේ තුන එකවත්නෑ සිංරජය තුළ ජලාශී දිකරනු අයිකලිවෙල්ලා. මොකද ඕන වනේ එහෙම එකට තමයි විරෝධතාවේ තිය හැබැ හරෝල ෑවනක විරෝධතාවේන ොකද හරෝල යවයි මේ බලාපොරොත්තු මයි තියන්නේ ප්‍රධනශය අපිදන්නව අම්බන්ධවට මහාහංර්ධන ව්‍යාපති ගණාව ක්‍රියාත්මකර වතු ලොකු ප්‍රශ්න මාව හැරව මාව ෙයි. එහිද ව ල ්‍රභවයක් න හිද තමයි ගිල්ලලාග හැරවල යවන්නේ ඒ විතරන්න්නේ මේ වරකො චීන සසාමාගමික ලොකු ලපෑමක් කන මොක පිදන්නවා ැ පවගි දවසල මාගම්පුර වරාය බඳ දුන්න අන මුදු බදු ක්‍රමයටතේ චීන සමාගමට දුන්න්නරපසේ ගොල්ල මූලික එකකතාවයක් තියනවා ඒ තමයි අක්කර පාලස් හක්කෝන ගල්ලන්ගේ කර්මාන්ත ශාලාටක ස්ථාපිකර කියන කර්මාන්ත ශාලා. එතෝට අක්කර පාලොස් දාහා මැනීම් කලා හම්බන්තොට දිස්ත්‍රික්කෙන් කොටසක් සහ මොන්රාගල දිස්ත්‍රික්කයය රණවරුණාව ඇව දෙමලිය වැැව ආච්‍රතව අකර අටදාහක් විතරත් ඊට පස්සේ අනි අකර හද්දාහ විතර තියෙන්නේ ගොන්නරූ පාරත් අඩිසිය පාරත් අතරසයෙන් තියෙන සීමාවේ. තමයි ඉතුරුුවක්කර හද්දාහ තියේ. තොඩේ ඒ ඒ ස්ථාපිත කරන්න ඉස්සලලා වතුර ලබාදෙන් දෝනේ දැ එෙහින්ද තමයි චීන සමාගම් ඇවිල දිගින් දිගටම මේ වතුර හරෝන ව්‍යාපෘතිවලටෆීසිබිලට ස්ටඩිස් කරන්න. එම නැම් මූි ශක්ක්‍යතා වාර්තා සකස් කරන්න තොට ගිනිල් ලාය කරත් සක්්‍යතායගන කරන්න කියීන සමාගම්. චින සමාගම්වලට වතුර දෙන්න ඒගොල්ලොම සැලසුම් සකස් කරනවා ඒගොල්ලොම ක්‍රියාත්මක වෙනවා. ජාපි දන්නවාද සැලසුම තිය ගිනිල්ලාගගේ සැසුම තිබ මූි දීියරේද මේ ගිින්ගගේ සහනිල්වලාගගේ ගලාගෙන යන වතුර ටකෙන් ොටසක් අම්බන්දුර ප්‍රදේශයට ගෙනියන්න පුුවන් පාන ජලාවෂාවය සපුරන්න. ඒකෙන් මේ ගම්වතු්‍රපාලනය කරන්නත් පුළුවන් කියලි වෙල නමුත් ඒක ප්‍රායෝගික නෑ එම දෙයක් වෙන්නේ නෑ. <ion> <gumppanani> ො ෙතු හම ලාපයෙන් වතු හෝලයෝයිඇකිලිල ලක ගංවතර පාලයක් වෙන්නන්නේනෑ. නමක නිර්ථදික මෝසම සක්‍රී වෙනකොට සිංහරාජයේයට ලැබෙන වතුර හින්දනේ ගංවතුර ඇතිවෙන්න. මතු පිටිං ගලායන වතුර ප්‍රමාණය වැඩි වන්න වැඩිවෙන්න තමයි ංවතුර ඇතිව. එමනත වනන්තරේකට වත්සේ පැත් වැටනට ගංවතුර ඇතිවෙන්නේනෑ ගංවතුර යාන තයි නන්තර පද්ධතියගින්ර තට එමන රන්න විට පල්ලහ ප්‍රදශකින් හරවලය වන්ඩ. දම් මේක කරන්න සිංහරායාආස්ත මාදු කටේ ප්‍රදශේෙන්ත. දැෙල්ල සංජීව සඳහන් කලා දැ මේ ෙද මේ මුලිම සිංරජ පාරක් ඇදවා ලංඟගම දක්වා. පාර හදනකොට සමාජගත කලා දෙයක් මේ ජනතාවට මේ මාර්ග පහසුහල් ලබාදීම ගනක. ඉහෙම සඳහන් කලා තමයි මේ මාදුගෙටට හදන ජලාශයට ඕන කරන ඇනේ මූලි පියසුම් මාර්ග සකස් කරග. එහොට මේක තමයි මේ බොරුව සහ මේ ප්‍රතිපත්ති මේ වෝහයන් සියලුම දේවල් පාවිච්චි කල්ලා කොහොමද මේ ක්‍රියාවලිය ගෙනියන්න කියලා. ඒ මේ ත් එක්ක මේ හරලා දැ පි හිදන මේ ආඩුවක් ලට පත්තුනහම සිද් වෙන දයක් එම ැත්තම මේ ක්ඩායිම ැව මේ කණ්ඩයි මවත් මේක බේරගන්න පුලුවන් ව වගේ දහස් මාජගවෙලා ති. ඇැබ අපි දන්නවා දැන් සහර ප්‍රජාතන්ත්‍රවාද වියහයක් තුළ හර දේව අපිට ලොකු අග කරලා බේරගන්න පුලුවන් බේරගණන යම්කි ආකායක එක කියන් අරගලකට යන්න පුුවන් බේරගන්න කිෙේ. M ි යා මේ ගින්විල්ලලා ්‍යාපතිය පහගේ දවසල තර්ක් දුරකට පාලනයකරගෙන තියන් හිටේ ඒ වවූහයක් තුළ. හැබ ඒ සම්පූර්ණ මේ නිවරදි වියහයක් විදිහට අපි දකින්නේ නෑ අධිකරණ ක්‍රියාවලිට යනහුල හෙමතත්වයන්තියෙන. හැබැයි සියලුම දේවල් මෙහ මලාගෙන ගයාට මේ මූලියන් ැලුවත්තේ මීට වැඩිය හත් පසිම්ම වෙනස්ද මේ සිදුවීම්ටිම අපි පේන්නේ. ඒද ල්ලා ාපෘතියන හමයන ැමවත් එක් බදවලා අපි ජාති ෞතික සැස්ම ැලෝත්ේ මේ යිතම පැදිිවත ොම ාක ෙ ල්ල දස් නමසය දෙදදා සෙකලලා දෙදස්තිය ජාතික භෞතික සැලස්මත් ඒම නැත්තන් ෙදස් දහට දස් පහ ජාති බෞතික සැස්මත් බැලූත්ේ මේ මහ නගර ඉදිවෙලා ඒවත් එක් ඇතිවෙන මේ සංවර්ධන ව්‍යාපෘතියක් යනවා ඒවත් එක්ක බැඳිච්ච තවම මේ ඉඩම්මත් පත් කර ගැනේ ආන්ත්‍රනයකුත් තියනවා. දැදට ඒවත් එක් තිය ත්වය අපි තවදුරටත්. ැලොත්තමයි මේකේ තව අතාර්ථය අපි පේන පටගන්න ෙද උදාහරයක් ැටියට ගත්තහම දස දස්ස මේ දසමසේ අනහහායවුරද් දෙෙද වාර්තාාවක් ලෝ බැංකෝ මගේ ඉදිරිපත් කර අපේ රටේ කොහොම මේ කුෂිකර්මාන්තය නගා සිට වන්නේ කියලා. එ උඩේ වාර්තාව පැහැදිලියෝම කියනවා. අපේ රටේ මේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය කියනෙක ඉතාමවා සිසාගතයි. එහින්ද අපි වානජ වගාවන් වලට අන්ඩුව. ඒවට අ වර්ච කරන නීති ප්‍රතිශස්කරනය කරලිවරවෙලා වානජගාවන් සහමයි පිවින් ඕන වානජභගාවන් හරහ තමයි. අපේ රට මේ වාසිසාගත මේ සුළ පරිමාණ කුිකර්මාන්තය වාසිසාගත්‍රියාවලිය බවට පරිවත්නය කරන්න පුළල කියන ඒතමයි ගොල්ලගේ දැක් ඊට පස්සේ අපව් දෙදස් පහළවරුද් දෙදී තවර්තාවක් කියෙනවා මයිතන් අපෙරටේ දරිදරතේ කොහම තුරන් කරන්නේ කියලා ඒවාතාව පැදිම ලකබැකු අපිට නිර්දේශයන වාර්ාව බලහන් පේන ඒවාර්තාව කියෙන අප රටේ මේ ආයෝජන එන්න ඇත්ත. අපිරටේ මේ සංවර්ධනය කරන්න අපිට ආයෝජ පසු වැඩිරන්න තිය ප්‍රධා ගැටලූ තමයි සංකීර් ඉඩම් නීතිබද්ධති. මේ සංකීන ඩම් නීති පද්ධතිය ිල් කනයට ලක් කරලා මේ ක්‍රියාවලි ඇති කරන්න ඕන කියලා ඒ පැත්තේ නිර්දේශයනවා ඒත තුළ මංතන ගල දන් වැද ස්කෑම් රිපෝට් කියලානවා එකන්න මේ එකෝසිටම් මනජමන් ලන් කියන මනෙන් ප්‍රජෙට් කියන මේ සැසුේ එක ලෝක බැක ර්ථාවක්මත ලක බැකු ආ ධර්මත ක්‍රියාත්මක ක්‍යාපෘතිය ඒක කියනවා අපේ රටේ තියනෙන රක්ෂිත වනන්තර ජාලය පාලනයවෙනි තාම සකීර නීති පද්ධතිකයටඇටේ හහින්ද මේ වෙලඳ පොට දාන්න. මේ හ පේ රටේ ආර්ථිකේ දායක කරගන්නබ. ඒහින් අපේ රටේ තිය රක්ෂත වනන්තර ජාලය වෙලද පොලට දාන්න පුළොන්දිදට නීති ප්‍රිශාසර ග ගෙ ල්. ඇයිහ අපිට පේනවා ද මේවා එන්නේ රජන්යට ේද හමැත්න එතින එලියට එල තනින් පිති ඇල්ල වෙල්ලා පේ රජයන් මේ ප්‍රතිපත්ති මේේ විවහකට ගෙනනල මෙ මේ ක්‍රියාම වෙන ආන්තනය සකස් කරනවාද කියනක පිටිතම හොඳදින් පේන. අපි දන්නවා පහුගේ කාලිපුරාම එදා සමස අනුහයේ වාර්තාාවත් එක්ක තමයි. ඒත්න හැම රජිය මේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය පැත්තකින් කියයලා එවුවට මහ පරිවාණ මාගේ කුෂිකර්මාන්තය යන ක්‍රියාවලියක් තම ඇති කරන්න ඒක ටඕන කර වියහන් ගොඩ නැ ද ජාතික ෞතික සැස් මොල බැලවොත් පේවා ද දස් කල දස්සය ජාතික බෞතික සැස්ම ැලවාම පේවා මේක කිසිම ආකාරයක මේ සළු පරිමාණ ගෝවයා සුළු පරිමාණ දීවරය සු පරිමාණ නිෂ්ාදකය මේ අපේ රටේ පුරවය මේ කෙනෑ. එතනින් එලියේ තමයි සංවර්ධනය ගොුණ නගන්න උත්සාරන්න. ඒක මයි සංවර්ධනය කියනක පසුබිම අපිට පෙන්නන්නේ. දයික පසුබ පන්න ගීල තමයි බදවැටම් සියල්ල මූන ද උමාවය කලා උම ඔය ෆෙල්ලුණන. ඒ මය කරණස ලිදන්න මාගම්පුර වරයක කලා එක ෆේල්ලුන එක ොච්චර පරට රද් කිවත්ේ අපි ඒ තියාගන්න බෑ පවත්ගෙන යන්න බේ හිද පිට චිීන මාගමකට බදු දෙන්න ඕන. අනු නම උුද්දු බදු කරමයයට. ඉටවත් අපි මත්ත ගන්ට ප හද පි ොච්චර බද් කිවත්ේඒ පවත්වගෙනයන්න බ දැක. ර ැදවා ඉන්දයානු සසාගක බද තකට දැක හරිග කියෙන ැන් තට මරග මග බදන්න තැ ැසුම් සක ද මේ විදිහට තමයි මේ සංවර්න සැසු අපි දකි අප ඔලු හදල තින චිත්‍රයක් ීීම සවර්ධන සැසුම්ම යතාාර්ථය කියයාාත්මක වන්න. දැයි තෝට අපි ඒවා අපි සංවර්ධන සැලසුම් කියල හිතලි වෙල්ලා ඒව ක්‍රියාත්මක කරන ක්‍රියාවලියට ප්‍රතිවිරෝධතාවය දක්වන හැම කෙනාම ංර්ධ විරෝධීන් විදියට හංවඩු හලිවරවෙලා හැමැත්තන් පීඩරනේට ලක්කල්ල වෙල මේ යථාර්ථවාදී සංවර්ධනයක් මේ සමාජගත කිරීම තිය අවස්ථාව හමනැත්ත මනිස්සුන්ට මේ රයි් ඩිවලප්මන් කිය අවස්ථාව ගොඩනගන්න තියෙන් අවස්ථාවට ඒක ගොඩනගන්න කරන බලපෑම් ක්‍රියාවලිය බිඳ වටනවා හැබැයි ඒක සමාජයට පේෙන් හැමවෙලාවෙම ඊට වැඩිය වෙනස් පැතිකටකි මංතනි ම මේ මට්ටම නතර වෙනවා මේ මං මේ සිදුවීම් ඇතුළූ මේ ක්‍රියාවලීින් කිහිපයක් විතරක් මේ කියන්නේ ලොකු විශ්ලේෂණයකින් තොරව වේදිකාවට ගෙනල්ලා නිකන් දැම්ම. ඉවසේ සාකච්ඡාව තුළ තමයි මහි තනඒක ගන්න ඕන. සංවර්ධනය කියන්නේ මොකද සංරක්ෂණය කියන්නේ මොකද ප්‍රතිපත්තිේ වවෝහයන් කොයි විද ගඩනැගෙන් ඕන එතවොට මේ ආණඩු ල වෙනස් කල්ල අපිටවා ගොඩනගන්න පුළුවන්ද. මේ සියලුම සාකච්චාව මෙතනින් එලි අරග්ඩ ඕන. ඒත එතනින් එලිය ගන්න ඕන සාකච්චාවට ඕන කරන. ඒ කිය රඩුමකඩු ම ි ක්ත්මයි මදෙම යි බොහම ස්තූතියි. ලයි ්‍රවල, ීටස් යිචස් පර්ගේ යුතු නාිකාව.